සම්ම සම්බුදු සරණයි සිළු දෙනාටම. බෞද්ධ මාධ්‍යාලයේ බෝධි සම්නිවේදනය කරන සසර නිවනට ධර්ම දේශනා මාලාවේ අද දිනට නියමිත ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. එවෙනුවෙන් අප කෙරේ මහත් කරුණාවෙන් මේ ධම්මසභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද තපෝවනේ අරියධජ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. වේලාසිය මදුරංකුලියේ පදිංචි ජේ.එම්. සීලවතී මහත්මිය තුළු පින්වත් පිරිස සයුතුම් වූ සදධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් කරුණාවෙන් මෙතැන් සිට සදධර්ම දේශනා පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් ධර්මානුශාසනාවකට සවන් දෙන්න. ඒ සවන් දෙන අතර සියලු ලෝකවාසීන්ගේ යහපත පිණිස සියලු ලෝකවාසීන්ගේ ධර්ම අවබෝධය පිණිස බෞද්ධ මාධ්‍යචාලය හරහා ඒ ධර්ම දේශනාව ලෝකේ පුරා විසිර හැරීමේ පින්බර දායකත්වය වේලාසිය මදුරන් කුලිය යන ලිපිනයේ පදිංචි ජේ.එම්. සීලවතී මහත්මිය විසින් අරමුණ මිය පරලොව යන්නට යෙදුණු ආදරණීය ස්වාමි පුරුෂයාට හා දෙමව්පියන් දෙදෙනා ඇතුළු පවුලේ මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සෙත් ප්‍රාර්ථනා කරන මෙහි දායකත්වයේ දරණ ජේ.එම්. සීලවතී මහත්මියගේ ධර්මමුණු බුරන්ට හා මිනි බිරියන් ඇතුළු අද දින සහභාගී වන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය හා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටත් දායකත්වයේ දරන සියලු දෙනාටත් හැකි ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවන් ඉදිරියෙන් තියාගෙන ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේ ගත්තා. බුදුරජාණන් බුදු කෙනෙක් තරම් ලෝකයේ ශ්‍රේෂ්ඨ පුච්චරෙක් තවත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අනුගමනය කරන යමෙක් ඇත්නම් එයාගේ මෙලව ජීවිතයත් පරලව ජීවිතයත් දෙකම සාර්ථක වෙනවා. සමහර ආගම් දර්ශන මතවාද තියෙන ඒවෙන් මෙලව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ කියන්නේ යහපත් දේවල් පිළිබඳව සෑම ආගමක උගන්වන යහපත් දේවල්, හොඳ දේවල්, නිවැරදි දේවල්. හැබැයි ලෞකිකයි. මෙලව සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි පරලව සාර්ථක කරගන්න මෙලවයි පරලවයි දෙකම සාර්ථක කරගන්න යම් ධර්මයක් දේශනා කළා නම් ඒ දේශනා කළේ බුදුවරෙක්. අපි බලමු ඒක කොහොමද කියලා. මොකද අපිට තියෙනවා මේ සංසාර ප්‍රවෘතිය, සසර ගමන, භවෙන් භවයට
නැවත නැවත වැටෙන ස්වභාවයක් තියෙනවා. ඒ සිත වැටුණාට සිතත් එක්ක සම්බන්ධ වෙන තව ධර්මතාවයක් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිතයි භවයෙන් භවයට වැටෙන්නේ. මේ සිතට විතරක් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ස්ථාන හතරක් පිළිබඳව බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක වින කිසිම දහමක ආගමක එහෙම නෑ. ඒ වගේම සිතයි කයයි දෙකම පවතින ආකාරය, නැවත හට ගන්න ආකාරය, ක්‍රියාත්මක වෙන ආකාරය නිවැරදිව දේශනා කරා නම් ශාස්ත්‍රවරේ ඒ බුදුරජාන් වහන්සේ. එහෙනම් මෙලව ජීවිතය සාර්ථක කරගන්න බුද්ධිමත් අය, ඥානවන්ත අය අපේ ධර්මයන් දේශනා කළා තියෙනවා. මෙලව සාර්ථක කරගන්න. පරලව ජීවිතය, ඒ කියන්නේ මේ භවයෙන් භවයට ගමන් කිරීම තුළ තියෙන්නේ අපි අකමැති දේවල් නේ. අපි කැමති නැති දේවල්, ප්‍රිය කරන දේවල් නෙමෙයි. ඒව නැවත නැවත ලැබෙනවා නම් ඒකට අපි කැමති නැහැ. ඒව කවදාවත් නොලැබෙන තැනක් තියෙනවා නම්, ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ජරාවටපත් වීම, දිරීම අපි කැමති නැහැ. ඒක කවම කවදාවත් නොලැබෙන තැනක් තියෙනවා නම් අනේ එතන හොඳයි. ලෙඩ රෝග ආබාධ ව්‍යාධි කවම කවදාවත් හැදෙන්නේ නැති තැනක් තියෙනවා. ඒ ඒවට අපි කැමති නැහැනේ. ඒක හරි අපහසුතාවයක් නේ. හරි අකමැති නේ. ඒක කවම කවදාවත් හැදෙන්නේ නැති තැනක් තියෙනවා. ඒක හොඳයි. ව්‍යාධ මරණයටත් අපි හරි අකමැති. ඔච්චර වයසට ගිය අද මැරෙන්න කිව්වොත් ඒත් අකමැති. හැබැයි මේක ලැබෙනවා නේ. එහෙනම් මේකත් නොලැබෙන තැනක් තියෙනවා නම් ආයේ කවම කවදාවත් ඒක හොඳයි. ඒ වගේම මේ කනගාටු වෙන එක, හඬන වැළපෙන එක, ශෝක වෙන එක ඒකටත් අපි කැමති නේ. මේකත් ලැබෙනවා. මේ කවම කවදාවත් ලැබෙන්නේ නැති තැනක් තියෙනවා. අනේ හොඳයි නේ එහෙම තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම තැනක් තියෙනවා. අන්න ඒකයි සියලු ආගම් දර්ශන මත ප්‍රතික්ෂේප කරනවා නේ මෙයා. එබැයි යහපතක් තියෙනවා. සෑම ආගමකම උගන්වන්නේ යහපත් දේවල්, නිවැරදි දේවල්. එබැයි ලෞකික ජීවිතය මෙලව වාසේ සාර්ථක කරගන්න, හොඳ ජීවිතයක් ගත කරන්න, යහපත් ජීවිතයක් ගත කරන්න, නිවැරදි ජීවිතයක් ගත කරන්න මෙලව වාසේ. හැබැයි අර දැන් කලින් කියපු කරුණු ටික ලැබෙනවනේ. ඒවා පිළිගැනීම. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය නිවැරදිව අනුගමනය කළොත් ආයෙනම් ඒවා ලැබෙන්නේ. එනම් බලමු අපි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සීලය හා සමාධිය ලෞකික ජීවිතය සාර්ථක කරනවා. ඒක තථාගතයන් වහන්සේත් පෙන්නනවා. සීලය හා සමාධිය. එතකොට එහෙනම් අනිකුත් සියලුම ආගම් මත දර්ශනවලත් සීලයක් ගැන කියනවා. සංවර බවක් ගැන කියනවා. හොඳ හැදියාවක් ගැන කතා කරනවා. එතකොට බුදුරජාන් වහන්සේත් ඒකම කියනවා. ඒක හොඳයි. ඒ යහපත්. තවත් ආගම් තිබ්බා. ඉතින් ඒවත් සමාධියක් ගැන කතා කරනවා. චිත්ත ඒකාග්‍රතාවයක්, චිත්තේ තැන්පත් බව. ඉතින් බුදුරජාණන් වහන්සේ කතා කරන ඒ පිළිබඳ. ඒකත් හොඳයි. ඒකත් මෙලොව වශයෙන් හොඳයි. මෙලොව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මේ ප්‍රඥාව කියලා එකක් තියෙනවා. අන්න ඒක අර මම මුලින් කියපු කරුණු ටික සාමුලින්ම අවසන් කරගන්නට නැවත කවම කවදාවත් ඒවා ලං වෙන්නේ නැති තැනකට පත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නිවන් දැකීම. එතනට යනකම් අර අපි අකමැති, අපි අප්‍රිය කරන, අපි ප්‍රතික්ෂේප කරන කරුණු නැවත නැවත අපිට ලං වෙනවා, අපිට ලැබෙනවා. ජරා, ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, දුක්ඛ දෝමනස්ස. ඉතින් එහෙනම් දැන් මෙලව ජීවිතය සාර්ථක කරගෙන අර කියපු කරුණ අකමැති ප්‍රතික්ෂේප කරන ඒ කරුණු ටික සදහටම අයින් කරගන්න පුළුවන් නම් ඒ දහම අනුගමනය කරන එක හොඳයි. හොඳයි ඒ දහම. ඒකට කියනවා ප්‍රඥාව. එහෙනම් සීලය. ତොර දැන් අපි දන්නවා සීලය
වටිනා දෙයක්, යහපත් දෙයක්, හොඳ දෙයක්. ඒ කයෙන් කරන කුසල් වලින් වැළකීම හොඳයි, යහපත්. ඒක තේරෙනවා. පොඩ්ඩක් හරි ඥානය නුවණ තියෙන කෙනෙකුට තේරෙනවා. ඒවා හොඳ නැහැ කියලා සමාජයේ. ඒවට නිඳා කරන, අපහාස කරන, ඒවා ගරහනවා, ගැරහීමට ලක් වෙනවා. සත්ව ඝාතනය, හොරකම් කිරීම, වැරදි කාම සේවනයන් කිරීම. ඒක නිඳා සහගත දේවල්. බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කතා කරනවා. ඒවත් උගත් සමාජයේ ප්‍රතික්ෂේප කරනවා. අබහැර කරනවා. ඒක හොඳයි එහෙනම්. ඉතල සමාධිය. ඉතල බුදුරජාන් වහන්සේ සමාධියක් ගැන කියනවා. ඒතකොට අනිත් ආගම් වල දැන් අලාර කාලාම ගාව තිබ්බ සමාධිය. උද්දකරාම පුත්ත ගාව සමාධියක් තිබ්බා. සමාධියේ අග්‍ර ඵලයකුත් තිබ්බයි ඒගොල්ලන්ට. ධ්‍යාන. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන, ඒ සමාධිය අග්‍ර ඵලයන්. එතකොට ඒවා ලැබුවා ඒගොල්ලන්. හැබැයි ඒගොල්ලන් අර ජරා ව්‍යාධි මරණ ශෝක කනගාටු දුක්ඛ දෝමනස් යන එකෙන් ගැලුන්නේ නැහැ. එයින් ගැලුන්නේ නැහැ. ඒතර අපි දන්නවා අලාර කාලාම ආකාශඥායතන බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්ධි අරගෙන ඉතින් අදත් ඒ බ්‍රහ්ම සුවේ විඳිනවා. ඒතර උද්දකරාම පුත්ත නේවසඤ්ඤා නාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්ධි අරගෙන ඒ ධ්‍යානයට නැවත නැවත සමවැදිලා ඉන්නවා. කල්ප ගානක අති දීර්ඝ කාලයක්. නමුත් ජරාවලින් මිදුන්නේ මරණයෙන්, ශෝකයෙන්, ලෙඩ රෝග වලින් ඒවා මිදිර නැහැ. ඒ භවයන් තුලින් ආපහු චුත වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි මිනිස්සු වෙලා ඉපදිරත් අපි දැන් කොයි වෙලේ හරි චුත වෙනන්නේ නේ. මෙතන යන්න ඕනේ කොයි වෙලේ හරි මේ කතා හරි. බෑ කියන්න බෑ. අනිවාර්යෙන් යන්න වෙනවා. ඒ වගේ තමයි නාකසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකයේ පහළ වෙලා ඉන්න අලර කාලාමත් කොයි වෙලේ හරි එතනින් චුත වෙනවා. ඉතින් චුත වෙලා එයාට එතනදී අකුසල කර්මයක් අරමුණු වුණොත් එහෙම. අපි දන්නේ නැණ කියන්නේ. එතන ඉහාට ගන්න ආරම්භණය මොකද්ද කියලා? ඒ අකුසල ආරම්භණය. අරමුණු කරොත් එතනින් කෙලිම තිරිසන් ලෝකෙට යන්න පුළුවන්. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒ සමාධිය හොඳයිද? දැන් බුදුරජාන් වහන්සේ සමාධියක් ගැන කියනවා. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරන සමාධිය ඊට වඩා වෙනස් අර්ථයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ සමාධියේ මේ සසරට හේතු වෙන එහෙම නැත්නම් තවත් භවයන්ට හේතු වෙන කරුණු පෙන්නලා දෙනවා. ඒ කරුණු අයින් කරගත්තොත් අන්න අර ජරා ව්‍යාධි ශෝක කනගාටු අන්නේවෙන් මිදෙන්න පුළුවන් සදහට. ඒ සමාධිය හොඳයි. එයි. ඒව කවදාත් එන්නේ නැවත කෙස් ටික ඉදෙන්නේ නැත්නම්, හම රැලි වැටෙන්නේ නැත්නම්, ඇස් පෙනීම අඩු වෙන්නේ නැත්නම්, කන් ඇහිම අඩු වෙන්නේ නැත්නම්, අතපය වළංගු වෙන්නේ නැත්නම් හොඳයි. ආ. දැන් ඒක ඒ සමාධිය. එහෙනම් ඒ තමයි නීවරණ කියලා ධර්මතාවයක් තියෙනවා. පංච නීවරණ. ආ. අන සමාධිය තුළින් ඔය පංච නීවරණ ටික වෙලාවකට ඇඩ් කරලා තියෙනවා. ටික වෙලාවකට. ඒකට කියනවා තදාංග කියලා. දැන් උදාහරණයක් ගත්තොත් අපි මෛත්‍රී භාවනා කරනවා. ඒතර මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා හිතනකොටම අර පස් දෙනාම අර සිත් පහම, චෛතසික පහම නැහැ. ඇයි? මේ සිතේ කවර හටගන්න එක සිතුවිල්ලයි. ඒතර අපි ඒ සිතුවිල්ල දුන්න මෛත්‍රිය. ඒතර කාමච්ඡන්දේ තර නැහැ. ඒතර ව්‍යාපාදේ තරහක් සිතකුත් නැහැ. එතන තීන මිද්දේකුත් නැහැ. අකර්මන්නේ බවක්, නිදිමත කර අලසකම එහෙම ඒකුත් නැහැ. ඈතට විසිරලත් නැහැ, උද්දච්චයකුත් නැහැ. විචිකිච්ඡාවකුත් නැහැ. විචිකිච්ඡා සාගත සිතක් නැහැ. ඒතර මේ සිත් පහම නැහැ. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරන ওই සිත් පහ මේ සසරට හේතු වෙන සිත් පහ. ඒ නිසා ওই සිත් පහ ඉස්සෙල්ලාම එහෙනම් මොහොතකට අයින් කරලා පුරුදු කරන්න. පොඩි වෙලාවකට අයින් කරලා පුරුදු කරන්න. එතකොට පොඩි වෙලාවකට අයින් කරන්න නම් බුදුරජාන් වහන්සේ දුන්න සිත තියන්න කොහෙද තියන්න ඕන කියලා. මෛත්‍රිය තුළ තියන්න. බුදු ගුණ තුළ තියන්න. බුද්ධානුස්සතිය. ධර්මය ගැන මෙනෙහි කරන්න. ධම්මානුස්සතිය. සංඝයාගේ ගුණයන් ගැන මෙනෙහි කරන්න. සංඝානුස්සතිය. තමන් රැක සීලය මෙනෙහි කරන්න. සීලානුස්සතිය.
දැන් හොඳට බලන්න පොඩ්ඩක් කල්පනා කරලා අර පස් දෙනාම නැ නේද මේ මේ තැන්වල සිත තියෙනකොට. ඒ පස් දෙනාම නැහැ. හැබැයි ඒගොල්ලෝ ටික වෙලාවකට අයින් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් ධානාපාන සති. ඒත් නැහැ. මොන කමටහන දැන් කමටහන 40ක් තියෙනවා. සමත භාවනාවේ කමටහන 40ක් තියෙනවා. 40 නෝන එකක් ගන්න. අරන් බලන්න අර පස් දෙනා ඉන්නවද කියලා. නැහැ. ඒ පස් දෙනා අයින් වෙනවා. ඒ තමයි සිතේ ස්වභාවය. එතකොට දැන් ඒක අපි පුරුදු කරනවා අයින් කළා කියලා ඒගොල්ලෝ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ පස් දෙනත් එක්ක ඇසුරු කරන්න ගියොත් ඔයාලට කවදාවත් මේ ජරා මේ මිදෙන්න බෑ. ලෙඩ රෝග වලින් ගැලවෙන්න නම් බෑ. මරණයෙන් ගැලවෙන්නත් බෑ. ශෝක කනගාටු දුක්ඛ දෝමනස්යෙන් ඒ වයින් එකකින් නවත් ඒව ගැලවෙන්නත් බෑ. අර පස් දෙනත් එක්ක ඇසුරු කරන්න ගියොත් සිත. මේ සිතයි ඇසුරු කරන්නේ. මේ කය ඇසුරු කරන එකක් නෙමෙයි මේ පස් දෙනා. කාමච්ඡන්දේ කියන්නේ සිතවිල්ලක්. ව්‍යාපාදේ කියන්නේ සිතක්. සිතවිල්ලක්. ව්‍යාපාද. තීන මිද්ද කියන්නේ සිතවිල්ලක්. අලස බව, නිදිමත ගතිය, කම්මැලිකම සිතට එන්නේ. උද්දච්චය කියන්නේ ඈතට වික්ෂිප්ත වෙන සිත. ඒ සිතේ ස්වභාවය. විචිකිච්ඡාව කියන්නේ සිතක්. එහෙනම් මෙතන තියෙන සිත් පහක්. චෛතසික පහක්. සිතුවිලි පහක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් අර කමඨහන් 40ක් තුල සිත පවත්වනවා නම් යම්කිසි කෙනෙක් 40 ඕන එකක් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අරගෙන අරගොල්ලන් ටිකක් ඈත් කරලා තියන්න පුරුදු කරගන්න. දැන් මේකට වියදමක් යන්නේ නැහැ නේ මොනවාක්ද? නේ. එච්චර මහන්සියකුත් නැහැ ඉතින්. වියදමකුත් නැහැ අපිට. මොකද පැය 24 මිනිස්සුයෝ පැය 24 වැඩ කරන්නේ නැහැ නේ. වැඩ කරන්න බැහැ එම කාටවත්. ඒතර අපි අඩු මාසෙන් පැය 5ක් 6ක් වන් නිදා ගන්නවා. ඒක කායික විවේකය. අපි මේ සිතට විවේකයක් දෙනවා. කායට විවේකයක් අපි ඕනේ අනිවාර්යයෙන්. නිදා ගන්න බැහැ. රැයක් නිදි මරුවොත් එම් පහුදා නිදි. බැහැ. ඒ කියන්නේ කායික විවේකය. ඒතර මානසික විවේකයක්. ඒ මේ මානසික විවේකයට අකමැති. මානසික විවේකය ඇති කරන්න අර පස් දෙනා අයින් කරපු වෙලාවට. එතකම් මානසික විවේකයක් ඉන්නේ. ඔය මානසික විවේකය නැති හින්දා තමයි කයටත් විවේකයක් නැති. ඒ කාම ඡන්දය අරමුණු කරපුවා මේ කාමයන් හොයන්න සිත් පහළ වෙනව නේද? ඒතකොට කයට වැඩත් කයට වැඩ නේද? නේද කයත් අවිවේකී. ව්‍යාපාද තරහ සිතුවිලි ඇති වුණාම කයට තියනවාද එක තැනක ඉන්න පුළුවන්? නෑ නේ කටල්ලන් ගහනකම් විතර නිවරන්නේ. ඒක ගහන්න බැල්ලේ. ඒක බැන්නනේ. දොස් කිව්ව නින්දා කරා. දැන් තියන දේ කයට විවේකේ. දැන් තියෙන මිද්‍යා. දැන් අලස කමක් කම්මැලි කමක් ආපුවාම ඉතින් ඊට පස්සේ ඉතින් ගේ අනෝ කොහේ හරි පොඩ්ඩක් ඔළුව කොහේ හරි ගහගෙන නිදාගන්න. උද්දච්ච ඈතට යනවා දැන්. සිතුවිලි. සිතුවිලි ඔසේ යනවා සිත අතීතයේ යනවා අවුරුදු 5කට 10කට 15කට එහෙ ගිහිල්ලා ඔහෙ එවිදිනවා. දැන් බලන්න ඒතොර විවේකයක් තියනද කියලා. නෑ නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පස් දෙනා පුළුවන් තරම් ඈඩ් කරලා තියන්න සිත පුරුදු කරන්න. ඒ සිත පුරුදු කරන්න නම් එහෙනම් අර තථාගතයන් වහන්සේ දේශනා කරපු කමඨහනක් අපි පුරුදු කරන්න ඕනි. කමඨහනක් පුරුදු කරන්න ඕනි. ඒතොර දැන් මෛත්‍රී භාවනා කරන්න අපි දන්නවා එහෙනම් රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ. තමන්ට තියෙන විවේක වෙලාවක පැත්තක ගිහිල්ලා වාඩි වුණා. සිතටත් විවේකයි. ශරීරය හොඳට පිරිසිදු කරගෙන මල් පහන් ටිකක් බුදුරජාන් වහන්සේට ඒවා පූජා කරලා පහන පත්තු කරලා මල් ටික තියලා සුවඳ දුම් ටිකක් අල්ලලා ඒතකොට සිතට ලොකු සැහැල්ලුවක් එනවා. එතනම පන්සල් සමාදන් වෙන්න ඕනේ. පන්සල් සමාදන් වෙලා පැත්තක වාඩි වෙලා බලන සිතට මොනවද තරම් සැහැල්ලුවක් තියෙනවා කියනවා. අන්න ඒ අවස්ථාවේදී ගන්න අර බුදුරජාන් වහන්සේ දේශනා කරපු සමත භාවනාව කමඨාන ටික වෙලාවක් දැන් මේ ටික වෙලාවක් එතකොට Tamanṭama පේනවා තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ කමඨහන් 40න් එකක් තුල ඒ සිත පවත්නවා නම් අර පස් දෙනාම අයින් වෙලා ඉන්නේ කියලා Tamanṭa දැනගන්න පුළුවන් දෙක ගන්න පුළුවන්. Tamanṭa තේරෙනවා මේ පස් දෙනා එක්කෙනෙක්වත් නැහැ කියලා. දැන් හොඳට පුරුදු කරනකොට අර ආලාර කාලමක තත්ත්වයට එන්නත් පුළුවන්. ඒකට කියනවා ධ්‍යාන. සමාධි අග්‍රඵලයේ ධ්‍යාන.
තර අර පස් දෙන ඈත් කරලා තියෙන තාක්කල් සිත සමාධි. එතකොට සමාධිය තව හොඳට ප්‍රගුණ කරන ප්‍රගුණ කර. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕගොල්ලෝ එතකොට ටික වෙලා කාලයකට ඈත් වෙනවා. ටික කාලයකට ඈත් වෙනවා. ටික කාලයකට ඈත් වෙනවා කියන්නේ අර ධ්‍යානයේ ඉන්න කාලයයි. එතකොට එහෙනම් යා ධ්‍යාන උපදවල තියෙනවා. එමණ රූපාවචර ධ්‍යාන, විතක්ක විචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රත. යදි වශයෙන් තියෙන නත ආකාසඤ්ඤායතන විඥානච්ඡායතන කිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤඤ්ඤාසඤ්ඤායතන වෙන්නේවසඤ්ඤඤ්ඤාසඤ්ඤායතනට යන්න එපා. මේ මොනොත් මේ මාර්ගඵල වලට ටිකක් අපහසුයි. ඉතින් එතනින් මෙහාට ප්‍රශ්නයක් නැහැ. ඒතොර ධ්‍යානයක් උපදවගන්න. ගැටලුවන්නේ ධ්‍යානයක් උපදවන්න. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විස්කම්බන වශයෙන් අයින් වෙනවා. කාලයකට අයින් වෙනවා. ඒ ධ්‍යානෙ ඒක තමයි ඕන වෙලාවක ධ්‍යානයට සමාදින්න පුළුවන්. ඒතර පේන මේ නීවරණයන් කරන හානිය මේ සිතට දෙන වදය. ඒකට තමයි පැත්තකට ගිහිල්ලා වාඩි වුණා. අර මල් පහන් දී පූජා කළා. බුදුන් ඇදලා පැත්තට වාඩි වෙලා ඉතින් ටික වෙලාවක් යනකොට ධ්‍යානයට සමාදින්න පුළුවන්. මොකද කිසි ගැටලුවක් නැහැ මේ. අර මේක ලෞකික සැප. මේක ලෞකික සැප. ලෝකෝත්තර සැප නෙමෙයි. ධ්‍යානයේ සුවය විඳිනවා කියන්නේ එහෙනම් ලෞකික. අන්න විස්කම්බන වශයෙන් ටික කාලයකට අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ දේශනා කරන්න ඒක හොඳයි ගැටලුවක් නෑ. හැබැයි ඔපස් දෙනා සහ මුලින් අයින් කරන්න ඕනේ. අන සහ මුලින් අයින් කරන්න යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වර්තමාන භවයේ එයා එනං ආයි ජරාවට එයාට ජරාවට ආයි මොහොන දෙන්න අවශ්‍ය වෙන්නේ. ලෙඩ රෝග වලට මොහොන දෙන්න අවශ්‍ය වෙන්නේ. මේ වර්තමාන භවයේ ලෙඩ හැදි. එතනින් එහාට ආයි හැදෙන්නේ. හයි. ඔය නීවරණ තමයි මේ ගමන වළක්වන්නේ. අපට නිවන් දකින්න දෙන්නේ නැත්තේ මේ සංසාර ප්‍රවෘත්ති නැවත නැවත භවෙන් භවයට අරගෙන යන්නේ නීවරණ. එහෙනම් ඒගොල්ලන් තදාංග විස්කම්බන. අපි සංසාරය අනන්ත ප්‍රමාණ ඔය දෙක ඔය ආකාරයෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මොහතකට අයින් කළා තියෙනවා අපි. ධ්‍යාන උපදවල එහෙනම් යම් කාලයකට අයින් කළා තියෙනවා. අපි සහමුලින් අයින් කරේ නැහැ. සහ මුලින් අයින් කරන්නේ නැති නිසා තමයි අපි නැවත නැවත මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස් මේවට අපි මොහොන දෙන්නේ. අන්‍ය නුවණින් කල්පනා කරන මේ පස් දෙනා සදාටම අයින් කරන්න ඕනේ. අන්න ප්‍රඥාව. ඒතර සමාධිය ඕනේ. සමාධිය හොදයි ගැටලුවක් නැහැ. ඒතකොට මේ දෙක අපි සංසාරේ අනන්ත අප්‍රමාණ ප්‍රගුණ කරානේ සීලය සමාධියයි. කො ප්‍රඥාව ප්‍රඥාව යෝනි ඒ නිවන් දකින්නේ ප්‍රඥාවෙන් නිසා එහෙනම් එතකොට දැන් සීලියත් හොඳයි අපි දන්නවා හොඳයිනේ සමාධියත් හොඳයි හැබැයි දෙකටම වඩා ශ්‍රේෂ්ඨයි සීලයයි සමාධියයි ලෞකික ජීවිතය සාර්ථක කරනවා ලෞකික ජීවිතය සාර්ථක කරනවා එහෙනම් සංසාර ප්‍රවෘතිය සසර පැවැත්ම මේ භව ගමන නවත්තලා දෙන්නේ ප්‍රඥාවයි. දර ප්‍රඥාව කොහොමද? පටන් ගන්න කොහොමද? පටන් ගමු අපි ශරීරේ. අන්න තථාගතයන් වහන්සේ දේශනා කරන කායේ කාය අනුපස්සී විහෙරති. මහණෙනි බලන්නකෝ මේ අධ්‍යාත්මයේ මේකේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මේ මොකද්ද මේකේ වෙන්නේ කියලා බලන්න. අන්න ලෑස්ති පරීක්ෂණයට සිත. ඒ මොකද පරීක්ෂණයට සිත ලෑස්ති? සමාධියක් තියෙන හින්දා. සිත දැන් වික්ෂිප්ත වෙන්නේ. සිත විසිරෙන්නේ. සිත විවිධ අරමුණු වල ඔස්සේ දුවන්නේ. අන්න අරමුණක් කරන් හොලං කරලා බලන්න පුළුවන්. අරමුණක් කරන් ලං කරලා බලන්න. අරමුණට ගත්ත මොකක්ද? කෙස්. ලං කරලා බලන්න. ඔගේ තියෙන ධාතු හතරක්. අන්න ප්‍රඥාව පටන් ගන්නවා. ඒකට කියන්නේ විදර්ශනා කියලා. ඒ දර්ශනේ වෙනස්. ඒ වෙනස් වෙන. අපි මෙච්චර කාලයක් එක දැක්ක කෙස් කියලානේ. ඒ ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාවෙන් දකිනවා නම් ඒ මෙච්චර කාලයක් කෙස් කියලා හිතාගෙන හිටිය ඒ ස්වභාවය ප්‍රඥාවෙන් දකිනවා නම් එයාට දකින්න වෙන්නේ සතර මහා ධාතු. අන්න නැවතත් බලන්න ලං කළා සතර මහා ධාතු. නැවතත් බලන්න සතර මහා ධාතු. නැවතත් බලන්න තියන්න පැත්තකින් හැබැයි සතර මහ ධාතු කියලා ස්ථිර වෙන්න ඕනේ. ස්ථිර වෙන්න ඕනේ. ස්ථිර වුණාද? අන්න විදර්ශනා ඥාන විදර්ශනා ප්‍රඥා.
මේකෙන් නිවන් දකින්න පුළුවන්. මේකෙන් නිවන් දකින්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නැහැ. අර සීලයයි සමාධියයි ලෞකිකයි ප්‍රඥාව ලෝකෝත්තරයි. අන්න ඊතර කරනවා. ආයිය කාම ලෝක වලට එන්නේ. රූප ලෝක වලට එන්නෙත් නැහැ. අරූප ලෝක වලට එන්නෙත් නැහැ. ලෝකයෙන් ඊතර කරන ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාවයි. විදර්ශනා ප්‍රඥාව විදර්ශනා ඥාන විදර්ශනා ප්‍රඥාව විදර්ශනා භාවනාව තියෙන්නේ බෞද්ධ දර්ශනය තුළ විතරයි. වෙන කිසිම දර්ශනයක නැහැ විදර්ශනාවක්. එහෙනම් අපි පටන් ගන්නවා. දැන් මෙච්චර කල් මේක පටන් ගත්තේ නැති හින්දානේ මේ නැවතත් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ අපි. දැන් මෙතන තේරෙනවනේ අපිට මේකේ මොකද්ද තියෙන්නේ කියන්නේ. මහා දුකක් නේද මේකෙ තියෙන්නේ. අනේ. වාඩි වෙලා පැයක් හිටියොත් සතර මහා ධාතු අණ කරනවා. මට ඉන්න බෑ මෙහෙම කියලා. පුජ්‍යලේකට කරන එකක් නෙමෙයි. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය සිතට දෙනව පණිවිඩයක්. මට දැන් මෙහෙම ඉන්න බෑ කියලා. දැන් එතකොට හිතනවා ආ මට අමාරුයි කියලා. දැන් වෙනස් කරනවා. අතපය වෙනස් කරනවා නැත්නම් නැගිටිනවා. දැන් කවුද නැගිටින්නේ? හොඳට බලන්න කවුද නැගිටින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්ත්ව සත්වයක් නෙමෙයි. ජීවයකුත් නෙමෙයි. එතනම් අපි හොයන්න ඕනේ. එතන වාඩි වෙලා හිටියා. දැන් ඉන්න දෙන්නේ නැහැ නේ වාඩි වෙලා. දැන් එනවානේ රිදුම් වෙනවා, කැක්කුම් වෙනවා, අපහසුතාවයන් එනවා. ඒ මට දෙන්නේ අපහසුතාවය. නෑ. දැන් කෙස් කියන එක ලං කරලා බැලුවා සතර මහා ධාතුන් නම් ලොම් කියලා අරගෙන බැලුවා එකක් සතර මහා ධාතුන් නම් නියපොතු කියලා කරන් බැලුවා එකක් සතර මහා ධාතුන් නම් සම්මස් නහර ඇට ඇටලොඳ වකු ගඩු මේවා සතර මහා ධාතුන් දෙනෙත් ඔක්කොම. දැන් බණහල හොඳට දන්නවා දැන් කට්ටිය. ඔක්කොම සතර මහා ධාතුන්. එහෙනම් ඇස සතර මහා ධාතුන් දෙනෙත්. කන, නාසය, දිව, ශරීරය කියන ඒවා සතර මහා ධාතුන් දෙනෙත්. දැන් එහෙනම් ඒව ඔක්කොම සතර මහා ධාතුන් නම් මේ වාඩි වෙලා ඉන්නේ කෙනාට නැකිනින්න කියන්නේ කවුද? දැන් වාඩි වෙලා ඉන්නේ කවුද එතකොට? සතර මහා ධාතු යම් හැඩයකට තියලා තියෙනවා. එතකොට අපහසුතාවයේ තියෙන්නේ පුච්චලයේ කොටද? නෑ. ධාතුන්ට අපහසු වෙලා තියෙන්නේ. මට අපහසු වෙන්නේ. මම මේක නෑනේ. දෙක ප්‍රත්‍යක්ෂයිනේ මම කියලා කියන්නේ මේක නෑ කියලා. දැන් හොඳට බැලුවද දැන් මෙච්චර කාලයක් අපි සෑහෙන කාලයක් බණේ කිව්වා. ඒතර දැන් හොඳට බැලුවා නම් පරීක්ෂා කරා නම් විභාග කරා නම් ඔය මම කියන එකේ හයි වෙන්න ඕනේ. ඒක තාමත් කරලා නැත්තම් ඉස්සල්ලා මේක දෙකට බෙදන්නේ. මේක දෙකකට බෙදන්න බැයිද? පුළුවා. මොකක්ද? සිතයි කයයි. වෙන මොකුත් නැහැ නේද එතකොට? සිත කියන්නේ වෙන එකක්. කය හෙවත් ශරීරය කියන්නේ වෙන එකක්. දෙකක් තියෙනවා තියෙනනේ නැ දෙක සත්‍යද අසත්‍යද දෙක දායි බෙදනවා බුදුරජාණන් වහන්සේනේ තව බෙදන්න ඕකද ඔය දෙකට බෙදාගෙන තුනටත් බෙදන්න පුළුවන් මොකක්ද කයට දැනෙන සැප වේදනාවක් තියෙනනේ කයට දැනෙන දුක් වේදනාවකුත් තියෙනනේ කායික දුක් වේදනා යම් රෝග ආබාධ එහෙම ආපම් කායික දුක් වේදනා තියෙනවා උපේක්ෂා වේදනා කියලාත් එකක් තියෙනවා. මෙදහත් තියෙනවා. තුනක් තියෙනවා. පිළිගන්න වෙනවද නැත්ද? විදර්ශන. දැන් එතකොට මෙතන එක්කෙනෙක් නෙමෙයි නේද? පුජ්‍යලෙන් නෙමෙයි නේද? ඒ කය කියලා එකක් තියෙනවා. සිත කියලා එකක් තියෙනවා. දැන් කය අරගෙන පරීක්ෂා කරලා විභාග කරලා බැලුව ඔක්කොම ටික ඇස බැලුවා, කන බැලුවා, නාසය බැලුවා, දිව, ශරීරය බැලුවා. හතර මහ භූතියෝ මේ ඉන්නේ. මට ව්‍යාපෝත්‍ය චෝවල. ඒගොල්ලන්ව මෙහෙවන්නේ සිත විසින්. ඒ සතර මහා ධාතුන්ගේ සියලුම ක්‍රියාවන් මෙහෙවන්නේ කවුද? සිත. දැන් ඔයාලා හොඳටම දන්නවා සිතක් මේක ඇතුලේ නැහැ කියලා. දැන් දන්නවද? මේක ඇතුලේ නැහැ නේ. හම්බුණාද කොහෙද? නැහැ. හම්බෙන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේක හිස්. මේක හිස්. මොකක්ද හිස්? සිත කියන එකත් හිස්. නෑ කියන්නේ. ඇත කියන්නේත් නෑ. නෑ කිව්වොත් දික්තියක්. ඒක උච්චේ දික්තිය. තියනවා කිව්වොත් සාස්වත දික්තිය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිස්. දැන් අපි දන්නවනේ හිස් කියන්නේ මොකද්ද කියලා. දැන් උදාහරණයක් ගත්තොත් යම් භාජනයක් තියෙනවා. ඒ භාජනයේ වහලා තියෙන ඉතින් අපි බලලා මේක ඇතුලේ මොන හරි තියෙන්න පුළුවන්ද? අරලා බලන. මේක හිස්නේ. කියනවද නැත්? චක්කු විඥාණය හිස්ද නැද්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න. කලින් නැහැ. කලින් තියෙනද? ඇසයි රූපය සම්බන්ධ වෙන්න කලින්. ඒ සම්බන්ධ වුණාට පස්සෙත් තියෙනවද? ඒත් නැහැ. අන්න ඒකයි හිස් කියන්නේ. තේරුණ නැද්ද ඒක ගැඹුරුයි. කලිනුත් නැහැ. රූපයක් ඇසට සම්බන්ධ වෙන්න කලින් චක්කු විඥාන තියෙනද? කවදාවත් තියෙන්න බෑ. රූපයක් ඇසට සම්බන්ධ වුණාම නේද සිතක් හැදෙන්නේ? දැන් දන්නවා ඒක හොඳට. ඒකට කියන්නේ චක්කු විඥාන. ඒතර චක්කු විඥාන එහෙනම් ඇත කියනවද නැත කියනවද? ද හිස් කියනවද? ඇත කිව්වොත් සාසත දිට්ටි. නැත කිව්වොත් උච්චේ දිට්ටි. හිස් මොකුත් නැහැ. කලින් නැහැ නේද? හටගත්තට පස්සෙත් නැහැ. ඇයි? හටගත්තට පස්සේ නැහැ කියන්නේ චිතක්ෂණයේ ආයස. හටගත්ත සනේම අතුරු දහන්. එහෙනම් හටගත්තට පස්සෙත් එන හිස්ද නැත්? මේකේ සුද්ධ විදර්ශනාවක්. තේරුණ නැද්ද කිප්? අහුවුනේ නැද්ද තා? අහුවුණා. ද શબ્දයක් ඇතද නැතද? ඔය දෙකම අයින් කරනවනේ බුදුරජාණන් වහන්සේ. ඒක හිස්. ඇයි හිස් කියන්නේ? කලිනුත් නැහැ. කණයි શબ્දේ සම්බන්ධ වෙන්න කලින් තිබුණද? શબ્ද දැනගැනීමේ සිතක්. ආ. එහෙනම් හැදුනට පස්සේ තියනවද? ඒත් නෑ. ඇයි හටගත්ත සනේම ඉවරයිනේ. චිතක්ෂණයයි නෑ ආයිස. එහෙනම් හටගත්ත සනේනුත් නෑ නේද? ඒකයි ජීවිතේට එන්නෙත් නෑ නේද? කලින් ජීවිතේට ආවෙත් නෑ නේද? ඒවලේ શબ્දයක් ඇහුණා නම් ඒ හටගත්ත සනේ ඇති උනා නැති උනාද නැද්ද? එහෙනම් කලින් කවදාවත් තිබෙත් නෑ. හටගෙන සනේක් තුල අතුරුදහන් ආයි ජීවිතේට ආයි ඇත්තෙත් නෑ. හරිද? දැන් ඒතර හිස්ද නැත්ද? දව කටේ කියන තියනවා කියන්නේ. එක්ක නැහැ කියන. શબ્දයක් එක්ක ඇත්ත කියයි, શબ્දයක් නැත්ද කියයි. වැරදීනේ. හිස් භාජනේ පිරෙව්වා. ධර්මතා දෙකකින්. තේරුණේ? කනයි શબ્දයයි. શબ્ද දැනගැනීමේ සිත පිරෙව්වා හිස් භාජනේ. දැන් තේරුණාද? කලිනුත් නැහැ. හටගත්ත සනේනුත්. ඔය දර්ශනේ හොඳට ප්‍රගුණ කරන්න සෝවාන්. ආත්ම දිට්ඨිය ගැලවෙනවද නැත්? ආත්ම දිට්ඨිය ගැලවීම සක්කාය දිට්ඨිය ගැලවීමයි. මේ තමයි සෝවාන් කියන්නේ. දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අනුගමනය කිරීමෙන් අපි අපායෙන් ගැලවෙනවද නැත්? තිරිසන් ලෝකයෙන් ප්‍රේත ලෝකයෙන් ගැලවෙනවද නැද්ද මේ දර්ශනේ? ඒක තේරුන්නේ නැද්ද මං කියපේ? ඔක තා ගොඩක් තියෙනවා කියන්නේ මොකද ගැඹුරු වැඩි නිසා. ගැඹුරු වැඩි ඒක කිව්වා. දැන් පොඩ්ඩක් කියන්න ඕන තේරුම් ගන්න පුළුවන් ඔයාලා හොඳට බණ අහලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇසත් හිස්. ඒකෙත් මුකුත් නැහැ. හිස්. නැහැ කිව්වොත් උච්චේ දිට්ටි. තියනවා කිව්ව සාසදි. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර. එතකොට ඒ හතර ප්‍රත්‍ය වෙන්න කලිනුත් මේ ඇස කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නැහැ. හරිද? එහෙනම් කලිනුත් හටගත්ත සනේනුත් ඒ චිතක්ෂණ 17යි ආයස. එතකොට කලිනුත් එහෙනම් අතීතයේ කවදාවත් තිබුණෙත් නැහැ. එවලේ කර්මය යම් ආකාරයකින් ඉදිරිපත් වුණාද? සිත යම් ආකාරයක හැසිරුණාද? සීත උෂ්ණ යම් ආකාරයක හැසිරුණාද? ආහාර යම් ආකාරයෙන් හැසිරුණාද? එහෙනම් ධාතු හතර විද්‍යමානයි. තේරුණ නැද්ද කියපේ? දැන් තේරුණා. එහෙනම් කලිනුත් නැහැ නේද? පහු වෙලත් නැහැ. හිස්ද නැද්ද? එහෙනම් ඇසක් තියෙනවද? තියෙනවා කියලා සාසුද්දිටි. නැහැ කියලා තුච්චදිටි. හිස්ද නැද්ද? ඒක තමයි සෝවන් කියන්නේ. සම්මා දිට්ඨි කියන්නේ ඒකයි. ගැඹුරු හැබැයි.
මේ හොඳට නුවණ මෙහෙවන්න ඕනේද නැද්ද? ඒකට කියන ප්‍රඥා කියලා. බාහිර රූපයත් හිස්. කොහෙද බාහිර රූපති? විද්‍රඥාන කියන ඕකත් හිස්. ඇයි? ඒ බාහිර මේ ලෝකයේ ඇහැට එක්ක සම්බන්ධ වෙන ඕනම රූපයක් තියෙනවා නම් ඒ රූපය ක්‍රියාත්මක වෙන්න නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර සීත උෂ්ණ මත ප්‍රත්‍ය වෙන්න ඕනේ. චිතක්ෂණ 17යි ආයිස. කලිනුත් නැහැ. හටගතතර පස්සෙත් නැහැ. එහෙනම් සීත උෂ්ණ ප්‍රත්‍යෙන් නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්නනවා. ඒකට තමයි සංඥා කියන්නේ. සංඥා මොකේද උපමා කරේ බුදුරජාණන් වහන්සේ? මිරිඟුවට. දැන් මිරිඟුව ඇත්තද නැත්තද හිස්ද? ඇත කියලාද? වැරදි නේද ඇත කිව්වොත්? මිරිඟු නැත කියනවා. හිස්. පැහැදිලිද කියන එක? තේරුණ නැත්. ඔබ තමයි දහම. ඔය දර්ශනය සම්මා දිට්ඨි නිවැරදි දැකීමක්. සම්මා දිට්ඨි කියන්නේ සොයි. බැලි. ඔන්න පොඩ්ඩක් මං කියුවේ නැත්තම් මේ ඔක්කොම කියන්න පුළුවන් උග. තියනවා කි ගොඩක් දේවල් තියෙනවා. හද එහෙනම් මේක පටන් ගන්නකො මේක බෙදලා බලන්න මේ මොකද්ද මේක ඇතුලේ වෙන්නේ කියන එක. මේකම හිස්. මේ අධ්‍යාත්මය තිස් බාහිර ලෝකයක් තිස් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ශුන්‍යතෝ ලෝක. අනේ මේ ලෝකෙම හිස් මේක ඇති මොනවාක්වත් නැහැ කිව්වා. ඒකේ බුද්ධ ඥානෙ. එහෙනම් මේක අපි පටන් ගමු බෙදන්න. කායේ කය අනුපස්සේ විහෙරති කිව්ව එක තමයි. කායේ කය අනු බලමින් වාසය කරන්න. එහෙනම් එස සතර මහා ධාතුන්. හැබැයි මේක එහෙනම් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක අපි නුවණින් පරීක්ෂා කරලා බලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මයෙන් මේක සකස් කරලා දීලා තියෙනවා. හැබැයි මේකෙන් නැවත කර්මයක් හදනවා. කර්මයෙන් මේක සකස් කරලා දීලා තියෙනවා. හැබැයි මෙයා නැවත කර්මයක් හදනවා. පුජ්‍යලෙක් හදන්නේ. දන්නවනේ. පෙර කර්මයන් ඉතනේ නේද මේක අයිති. ඇසනේ මේ සතර මහා ධාතු අයිති කියන්නේ කර්මයට. සතර මහා ධාතුන්ගේ හැසිරීමනේ කර්මය නිර්මාණය කරන්නේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි පෙර කර්මයෙන් නිර්මාණය කරන්නේ. ඒ නිසානේ තුන් දෙනෙක් ඉන්නේ. ඇස පිළිබඳ ජාති අන්දයි තර්මප් වේනවා හොඳටම පේනවා. ඉන්නවනේ තුන් දෙනෙක්. දෙමෝපියන්ට නැති ස්වභාවයක් දරුවට තියෙනවා. දරුවට නැති ස්වභාවයක් දෙමෝපියන්ට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක කර්මයට අයිති එකක්. ඒතර කර්මයෙන් දැන් අපි මේක කලින් දැක්කනේ සතර මහා ධාතු හැටියට. එතන කර්මයෙන් හේතුය ඇද්ද? නෑ සතර මහා ධාතු. අන්න දර්ශනේ නිවැරදි. නිවැරදිද නේද? ඒකට කියන සම්මාදිට්ඨි. එහෙනම් මේක නැවත හදන්නේ කර්මයයි. ඒ කොහොමද? දැන් මේකත් හිස්නේ දැන් පෙන්වන්නේ හිස් කියලා. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහතරනේ මෙයා විද්‍යාමානෙ. බාහිර රූපයක් ගන්නවා. මේ පෘථග්ජන පුච්චරයට. ඒ බාහිර රූපයත් එක්ක මේ සම්බන්ධයිනේ. ඇස කියන එක. හැදෙනව නේද සිත? චක්ක විඥාන. තින්න සංගති පස්සෝ. මහණෙනි එතන ස්පර්ශයක් තියෙනවා. කාරණ තුන එකතු කළ ස්පර්ශය ඇස රූප විඥානි මේ කාරණ තුන එකතු වෙන්න නම් ස්පර්ශයක් ඕනේද නේද? චක්කු සම්පස්ස දෙවෙනි ස්පර්ශයෙන් මිදීම සිට පළවෙනි ස්පර්ශයෙන් නෙමෙයි. ඒ පළවෙනි ස්පර්ශයට අවශ්‍ය එක චිතක්ෂණේ. හටගත්තු විඥාණයට අවශ්‍යත් එක චිතක්ෂණේ. එසනේ අතුරුදහන් ඉවරයි. ඒකයි හිස් කියන්නේ. දෙවෙනි ස්පර්ශේන විඳීමේ සිතක්. නේද විඳීමේ සිත හිස්ද නැද්ද? දෙවෙනි ස්පර්ශ ආපු හින්දා නෑ ඉන්නේ. එතකන් හිස් නේද? දෙවෙනි ස්පර්ශයෙන් හිස් බව පිරෙව්වද නැද්ද? අරමුණේ රසය විඳිනවා. චක්කු සම්ප්‍රසජ වේදනා. විඳිනව නේද අරමුණේ රසය? ඒ අරමුණ හඳුන ගන්න ඊට පස්සේ. චක්කු සම්ප්‍රසජ සඤ්ඤා. ඔන්න දැන් හිස් බව දැක්කේ නැහැ. දැන් යනවද නැද්ද?
එහෙනම් ඒ දෙකත් තේෂණේ මතුරු දහම්. මොකක්ද? සංඥාව ස්පර්ශය. සංඥාව කියන්නේ හඳුනා ගැනීම සිත. ତොර තුන්වෙනි ස්පර්ශය. ඒ දෙන්නත් ඇවිල්ලා ගිහිලි ඉවරයි. දර කලින් තිබ්බේ නැහැ නේද ඒගොල්ලොත්? ආ? දැන් හැදුනට පස්සේ ඉන්නවද ඒගොල්ලෝ? ඒත් නෑ. හතරවෙනි ස්පර්ශයෙන් ඒ රූප සටහන මේකට දාගන්නවා කියලා දැවැත්ත දන්නවා. නැවත කර්මයක් හැදුවද එතකොට? රූප සංචේතන. චක්කු සම්පස්සජ චේතන. හැදුවද නැද්ද කර්මයක්? දැන් ඒක බලන්නකො කවුද කර්ම කරන්න කියලා. කර්ම කරන්න කියනද කවුරු හරි? ද කර්මයෙන් සකස් කළ දුන්නු ක්‍රියාව නැවත කර්මයක් දක්වා ගෙනිච්චද? මේ ඉන්න මේ විදිහට දකින්න සිත පුරුදු කරන්න. ඒකට මුලින්ම එහෙනම් මේක ඇස සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. කන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. මේක මටයි තිකක් නෙමෙයි. නාසය සතර මහා ධාතුන්. දිව සතර මහා ධාතු. ශරීරයේ සියලුම කොටස් එකින් එක පරික්ෂා කළ බලන්න. කෙල කියන්නේ සතර මහා ධාතු. සෙම කියන්නේ සතර මහා ධාතු. සොටු කියන්නේ සතර මහා ධාතු. කඳුළු කියන්නේ දහඩිය කියන්නේ ලේ සැරව කියන්නේ සතර මහා ධාතු. හැබැයි ඒකේ අර සතර මහා ධාතු කියනද අපි හිතනනේ මේ තද ගතිය කොහෙද මේකේ තියෙන්නේ කියලා. තද ගතිය එකේ අඩුයි. ඒකේ දියර ගතිය ඕලාරිකයි. ඒතර අපිට හැබැයි අපි නුවණින් දකින්න ඕනේ මේ කෙල කියන ධර්මතාවය ආපෝ ධාතුවට බුදුරජාන් වහන්සේ ආපෝ ධාතුව හැටියට පෙන්වුවාට මේකේ හතරම තියෙනවා. එහෙනම් මේ සෑම දෙයක්ම සතර මහා ධාතු. ඒතර සිත කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි සිත ක්‍රියාත්මක වෙන්නේ දැන්තර කය කියන මේ ශරීරයේ තියෙන සියලුම කොටසුත් ක්‍රියාත්මක වෙන්නේ හේතු ගෙන්ද නැද්ද එතකොට? හේතුන් ගෙන්ද නැද්ද? හේතුන් ගෙන්. සිත කියන එක ක්‍රියාත්මක වෙන්නේ. දෙකක් මං කිව්වේ ඒකනේ ඇත කිව්ව සාස්වත දිටි නැත කිව්ව තුච්ච දිටි. එහෙනම් දැන් චක්කු විඥානයක් ඇතද නැතද හිස්ද? හිස්. කලිනුත් නැහැ. පහුවෙලත්. එහෙනම් ඒ කරුණ තුන එකතු වෙච්ච තැන ස්පර්ශයයි දෙවෙනි ස්පර්ශය ආපුවාම වේදනාව විද්‍යාමානයි. එතකම් වේදනාවත් හිස්ද නැද්ද? ඇත කියන්නේ බුදුරජාන් වහන්සේ. නැත කියන්නේත් නැහැ. ශුන්‍යයි කියලා කියන්නේ. හිස් කියලා කියන්නේ. එහෙනම් දෙවෙනි ස්පර්ශය එන්න ඕන නේද වේදනාව කියන ධර්මතාවයේ විද්‍යාමාන වෙන්නේ? එතකන් හිස්ද නැද්ද? හිස් බව පිරෙව්ව කවුද පිරෙව්වේ? දෙවෙනි ස්පර්ශය. ස්පර්ශයෙන් අර වේදනාව කියන හිස් බව පිරෙව්වද නැද්ද? කලින් තිබ්බේ නැහැ රූපේ පිළිබඳ විඳීමේ සිතක්. තිබ්බද? ඇසට ගෝචර වෙන්න කලින්? රූපයක් ඇසට ගෝචර වෙන්න කලින් රූපේ පිළිබඳ විඳීමේ සිතක් තිබ්බද? එම තියෙන්න බෑනේ ලෝකේ කවදා? එහෙනම් ඒ හිස් බව පිරෙව්වද නැද්ද ස්පර්ශය? ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඔය වේදනාව කියන ධර්මයට ප්‍රත්‍ය වෙන ස්පර්ශයයි. වෙන කිසිම ධර්මතාවයක් නැහැ. වේදනාවට ඉපදීමේ අදහසක් නැහැ. වේදනාවට ඉපදීමේ අදහසක් තියනද වේදනාවට? ස්පර්ශය වේදනාව උපදවන්නෙත් නැහැ. ස්පර්ශය නිසා වේදනාව හටගන්න බව වේදනාව දන්නේ නැහැ. ස්පර්ශය හැර වේදනාවට ප්‍රත්‍ය වෙන ධර්මතාවයකුත් නැහැ. තේරුණාද කිව්වේ? මේ අවබෝධය සෝවාන්. එතකොට නිවැරදිව දැකලා නෙමෙයිද අපි මගඵල ලබන්නේ? තේරුණාද කිව්වේ? තොර වේදනාව කියන එක කලින් තිබ්බද? නැහැ. රූපය මේකට සම්බන්ධ වුණා. හදුවා සිතක් විඥානයක් එතන තියෙන ස්පර්ශය තින්න සංගති පස්සෝ ඒ ඔක්කොම ශරණයෙන් ඉවරයි හරිනේ දෙවෙනි ස්පර්ශය දෙවෙනි ස්පර්ශයෙන් තමයි අරමුණේ රසෙ විඳින්නේ ඒකනේ නැවත බලන්නේ රූපේදී ආවදට බලන් ඉන්න නේද ඒ බලනකොට එතකොට තේරෙන්නේ නැද්ද චන්දරාගෙන් ඒ බලන්නේ කියලා චන්දරාගෙන් නෙමෙයිද බලන්නේ ඒක චන්දරාගය කලින් තිබ්බද ඒකත් තිස් කොහෙද කලින් තියෙන්නේ? අර රූපය හැට ගෝචර වෙන්න කලින් චන්ද්‍රාගයක් තිබ්බද? ඒකත් නැහැ. එහෙනම් වේදනාවක් තිබ්බද? ඒකත් නැහැ. මේ ශුන්‍ය නෙමෙයිද මේ ඔක්කොම?
හැබැයි ප්‍රත්‍යයෙන් හදනවද නැත්? ප්‍රත්‍ය සහයෝගය, උදව්, උපකාරය. උපකාරයෙන් හැදෙනවද නැද්ද? එහෙනම් එතකොට හොඳට බලන්න, පරීක්ෂා කරලා බලන්න. නැවත නැවත පරීක්ෂා කරලා බලන්න. මම කියන දික්තිය ගැලවෙනවා. ගැලවෙනවද නැද්ද? මම මේ කොහෙද මම ඉන්නේ එතකොට? දැන් මගේ කියන්න පුළුවන් මොනවාද? මට අයිති කියන්න පුළුවන් මොනවාද? මගේ ආත්මය කියන ආත්ම දික්තියට දාන්න පුළුවන්. ආත්මය කියන්නේ යමක් පවතින, තියෙන. දැන් මේකක් තියෙනවද ඒතු? දැන් ශුන්‍යද? එහෙනම් එතකොට දැන් අර විඳීමේ සිත ඒකස්සණයෙන් ඉවරයි. ඊට පස්සේ එන්නේ තුන්වෙනි ස්පර්ශයෙන් හඳුනා ගැනීමේ සිත. ඒකත් ඒසණයෙන් ඉවරයි. එතකොට කලින් තිබ්බේ නැහැ. හටගත්තට පස්සෙත් නැහැ නේ. හැබැයි එකක් ඉතුරු වෙන ඊට පස්සේ. එකක් ඉතිරි කරනවා. ඒ හතරවෙනි ස්පර්ශයෙන් ඒ රූපය සටහන මේකට දාගන්නවා. අන්න ඉතිරි වෙනදී. අන්න ඒක දාගත්තාම ඒක අවසාන අවස්ථාවට අරමුණු කරනවා. ඒකට කිව්වා චක්කු ద్వාරක මරණසන්න චිත්ත වීති. චක්කු ద్వාරක. ඇස මූලික වෙලා හටගත්තේ ద్వාරය මූලික වෙලා හටගත්ත මරණසන්න චිත්ත වීතියක්. එහෙනම් කලින් දකපු රූපයක් අවසාන අවස්ථාවට ඒ රූප සටහන මේකේ තියෙන. ඒක අරමුණු කරලා ඊගව භවයත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් ඒතර කවුද යන්නේ? කවුද උපදින්නේ? කවුද මැරෙන්නේ? ද පුච්චරෙක් ඉන්නද මරෙන්ට? උපදින්න පුච්චරෙක් ඉන්නද? නෑ, පටන් ගන්න ක්‍රියාවක්. එහෙනම් සංඥාවට ඉපදීමේ අදහසක් තියෙනවද? සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඉපදීමේ අදහසක් නෑ. ස්පර්ශයේ සංඥා උපදවන්නේත් නෑ. ස්පර්ශය නිසා සංඥාව හටගන්න බව ස්පර්ශය දන්නේත් නෑ, සංඥාව දන්නේත් නෑ. හැබැයි ස්පර්ශය අර සංඥාවට ප්‍රත්‍ය වෙන ධර්මතාවයකුත් රූපය හඳුනා ගන්න රූපය හැට ස්පර්ශ වෙන්න ඕනේ නේද? ඉතින් රූපය හඳුනා ගන්නවට කියන්නේ රූප සංඥා. ශබ්දය හඳුනා ගන්නවට කියන්නේ ශබ්ද සංඥා. ඉතින් ශබ්දය ස්පර්ශ වෙන්න එපේ. හඳුනා ගන්න. නැත්නම් කොහොමද හඳුනගන්නේ? ඒතර ස්පර්ශය දන්නවද මේ මං හින්ද මේ සංඥාවක් ආවා කියලා? ඒතර සංඥාවට ඉපදීමේ අදහසක් තියෙනවද? ස්පර්ශයේ සංඥා උපදවනවද? ඒත් නෑ. හැබැයි ස්පර්ශය හැර සංඥාවට ප්‍රත්‍ය වෙන වෙන ධර්මතාවයකුත් නාමයේ නාමයට ප්‍රත්‍යයි. පැහැදිලිද කියන්නේ? දේරුන්නේ නැද්ද? ගැඹුරුද? ගැඹුරු නම් ආයි මුල ඉඳන් ඉන්නේ ටිකක්. මේ සියල්ල සතර මහා ධාතු. ඒ සතර මහා ධාතු මෙහෙවන්නේ සිත. අරමුණු කරන්නේ සිත. ඒ අරමුණක් ගත්තොත් තමයි සිතක් හැදෙන්නේ. දැන් තව ටිකක් විග්‍රහ කරන්න. කෙස් කියලා දැනගන්නේ කොහෙන්ද? සිතින්නේ. එහෙනම් කෙස් අරමුණු කළා, සිතක් හැදුවා. හරිනේ. ලොම් කියලා දැනගත්තේ කොහෙන්ද? සිතින්. ලොම් අරමුණු කළා, සිතක් හැදුවා. ඒ අරමුණක් අරගෙන නේද සිතක් හැදුවේ? නියපොතු. අරමුණු කළා, නියපොතු කියන්නේ එහෙනම් අරමුණක් හැදුවා සිතක්. දැන් අරමුණක් අරගෙන නේද සිතක් හැදෙන්නේ? දත්. අරමුණු කළා, හැදුවා සිතක්. දත් කියලා. දැන් අරමුණක් අරගෙන නෙමෙයිද සිතක් එන්නේ? එනා සිතක් තියෙනවද? ශුන්‍යද නැත්ද? ශුන්‍යයි. එහෙනම් මම කොහොමද මේක ඇතුළේ? නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත මෙනෙහි කරන්න, නිවැරදිව පරික්ෂා කරන්න, හොඳට හොයන්න. ඒකට කියනවා ප්‍රඥා. අන්න ප්‍රඥාව. එහෙනම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකෙන් එතර කරවන. සීලය සමාධියයි ලෞකික ජීවිතය සාර්ථක කරයි. ඒ සමාධිය තුළ නීවරණ ඇඩ් කරලා තියෙනවනේ. ඒතර ඒව පස්සේ යන්නේ නැහනේ. ආ, ඒතකොට කය වෙහෙසන්නේ නැහැ. ඒතකොට ඒ පිළිබඳ. ඒතකොට එහෙනම් එතන සත්තු මැරෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේනන මොනක්වත් නැහැ. බොරු කේලම් ඒ මොනක්වත් නැහැ. එයි මේ භාවනාවෙන් ඉන්නේ, සමත භාවනාවේ. හැබැයි සමත භාවෙන් නාවෙන් නිවන් දකින්නේ බැහැ. විදර්ශනා භාවනාවෙන් නිවන් දකින්න. පැහැදිලිද? හොඳයි. විදර්ශනාවට සිත හුරු කරන්න. මොකද කාලය බොහොම වේගෙන් ගෙවිලා යනවා නේ. ඔව්. ඉතින් ඒක නිසා කාලය මොකද අපිට යම් අවස්ථාවක මොන දෙන්න සිද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා. ඒක සනාතන ධර්මයක්.
මරණය නේ. ඉතින් මරණයෙන් මේ වර්තමාන භවය අවසන් කරනවාද තවත් ඒකට උරුමකම් කියනවාද? උරුමකම් කිව්වොත් ජරා මරණ වියාදී ඒවා තමයි. ඉතින් ඒ වඩ ගන්න දැන් නිකම් වෙනවා නේ. හොඳයි, ධර්මානුශාසන අවසන් කරන කාලේ අවසන් වෙලා තිනවා. එහෙනම් දැන් ඒතර කතා කරේ අපි සීල සමාධි ප්‍රඥා ගැන. කොහෙද ඔබ තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. තේරෙනවා. එතකොට ඒකයි මම කිව්වේ සීලය සමාධියයි අනිත් දර්ශන වලත් තියෙනවා. හැබැයි මම හොඳයි. ඒකයි කියන්නේ මේ සෑම ආගමක්ම හොඳයි. හැබැයි ඊට වඩා විශේෂත්වයක් තියෙනවා බෞද්ධ දර්ශනය තුළ. ඒ සංසාර දුකෙන් ඈතර කරනවා. හොඳයි එහෙනම්. මේ පින්බර දායකත්වයේ වේලා සියමදුරන් කුලිය යන ලිපිණේ පදිංචි ජේම් සීරවති මහත්මිය විසින් අරමුණ මිය පරලව යන්නට යෙදුණු ආදරණීය ස්වාම පුරුෂයාට සදමව පයන් දෙදෙනා ඇතුළු පවුලේ මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සෙත් ප්‍රාර්ථනා කරන මේ දායකත්වයේ දරණ ජේම් සීරවති මහත්මියගේ දරුමුණ බුරන්ට මිනි බිරියන් ඇතුළු අද දින සහභාගී වන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය හා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට සහ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටත් දායකත්වයේ දන්න සියලු දෙනාටත් හැකි ඉක්මන් භවයකදී සුඛ සහගත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඒ ප්‍රාර්ථනාවන්ගේ අරමුණු ඒ අපේක්ෂාවන්ගේ ආකාරයෙන් ඉටු වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙනම් රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් නමින් පරලෝසප සිරු ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාතාව කියන. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බල ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු.